COVID 19 වර්ස වසංගත ම අධදිය ලෝපුරා ලමයින් මලියන එකසේ හැටාටකට වැඩි පිරිසකට වසරකට අසන්න කාලයක් පාසල් වසාදමා ඇති බව යුනිසෙෆ් සංවිධනය පවසනවා. ඒ දෙදහස් විස්සේ මාර්තු මස සිට දෙදහස් විසයේ පෙබරවාරි දක්වාව වන දත්තපදනම් කරගනිමෙන්. ඒ අනුව යුනිසෙF් අධ්‍යාපන ප්‍රධනය සඳහන් කර ඇතේ සමාජය විවෘතවීමත් සමඟ පාසල් ආරක්ෂිත විවෘර්තවන පරිදි ගතයුතු ක්‍රියමාර්ග ගැඳ විශේෂයෙන් අවධන ොමු කරන ලෙස. මෙ අත බ්‍රසීලේ ආශ්ිතව ගෙවීගිය බදාදා, නව කොවිත් මරණ දෙදහස් තුන්සේ හතළෙස් තමයක් වාර්තාාවී ඇති අතර, එම සංඛ්‍යාව වසංගතය ආරම්භවීමෙන් පසුව, එරට දෛනිික වාර්තා වූ වැඩිම කොවිD මරණ සංඛ්‍යාව බවයි, ප්‍රසීල සෞඛ්‍යංශ සඳහන් කළේ. අනුව ඊඒ රටින් වාර්තාාවූ, කොවිD-19 ආසාජිතයෙන් සංඛ්‍යාව, අසූ දහස් නමසය පනස් පහක් වන අතර ඒ සමගේ රට සමස්ත කොවිඩ් ආසාජිතයෙන් සංඛ්‍යාවද මිලියනෙ එකොල හෙසීමාව ඉක්ම වාඇති බවයි විදස්මාධ්‍යවාර්තා කළේ. එක්සත් ජනපදයෙන් පසු ලෝකයේ වැඩිමොවිඩ මරණ සංඛ්‍යාවක් ප්‍රසිලෙන් වාර්තාවේ ඇති අතර එක්සත් ජනපදය හා ඉන්දියාවෙන් පසු තුන්වඩ වැඩි ආසාජිතයෙන් සංඛ්‍යාව වාර්තාාවන්නේද ප්‍රසිලය. මේ අතර ඇමරිකාු නතිපති ජෝබයිඩන් ඉදිරිපත් කළ කොවිත් සහන පැකේජයට ආදාළ, කෙටුම් පත, කොග්‍ර සනුමැය හිමවතිබෙනවා ය අනුුවෙහි වටිනා කමරිකා ඩොලටවලියන ැදශම නමයක් බවයි විදි ස්මාධ්‍යවාර්තා කළේ. ජනගහනෙන් සියයට අසූ පහකට වැඩි පිරිසකට, කොවිත් සහන පැකේජයෙන් ආධාර මුදල් ලබදීමට පේක්ෂිතයි. මේ ජනධිපති ජෝබයින්ගේ පාලනයට ලැබුණු ප්‍රධාන විවස්ථාදායික ජයග්‍රහණයක් බවයිවාර්තා වන්නේ. මේ අතර අතලික්ත කොවි් එන්නත් මාත්‍ර තිබේ නම් ඒවා ගෝලීියව බෙදා ගැනීමට සූදානම් බවද. ඇමරිකාවන්ටජනාධිපතිවරයා සඳහන්කර තිබෙනවා. මේ වන ිට ඇමරිකාවා නුමතිය ලබදී ඇති, කොවිD එන්නත් වර්ග සංඛ්‍යාව තුනක් වන අතර එන්නත් කර ඇති පුද්ගලයෙන් සංඛ්‍යාව මලියන තිස්සකට අධකයි. මෙ ස සලපුණ වන්න.